සුබ උදෑසනක් අද අපි ඉගෙන ගන්න යන්නේ ක්‍රිස්තියානි රෝස මල් යහනාව ප්‍රේමන්තේනි ක්‍රිස්තියානි රෝස මල් යහනාව කියලා අද ඉගෙන ගන්න යන පාඩමේ තීරුම ක්‍රිස්තු භක්තිකයා විශ්වාස කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදාහගත්තට පස්සේ තමාගේ ජීවිතේ රෝස මල් යහනාවක් වගේ සෞභාග්යෙන් පිරි සැප පහසු ජීවිතයක් කියලා අපි ඒක එහෙමද කියලා බයිබලෙන් අපි සොයා බලමු. ඔබට මේක පහදා දීමට ප්‍රථම මම කියන්න ඕන අලුත් ගිවිසුමේ බයිබල් විශේෂඥ හැටියට අපි සලකන්නේ පාවලුතුමා. ඉතින් අපි පාවලුතුමාගේ ජීවිතයේ ගත කරපු විලාසයෙන් සහ ඔහුගේ ඉගැන්වීම් තුලින් අපි සොයා බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඔබ දන්නවා දේව වචනේ අනුව හිලෙල් කියන රබ්බිවරයා ඊශ්‍රායෙල් දේශයේ හිටපු හිලෙල් එයාගේ මුණුපුරෙක් තමයි ගමාලියෙල් කියන්නේ මේ හිලෙල්ගේ ටීචින්ග්ස් නැත්නම් ඉගැන්වීම් තුලින් තමයි පරිසිවරුන්ගේ දර්ශනය ආවේ හිලෙල්ගේ ටීචින්ග්ස් එයාගේ මුණුපුරාවන ගමාලියෙල් ඉගෙන ගත්තා ගමාලියෙල්ගේ සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්තා ඒ ඉගැන්වීම් අපි දන්න පාවලුතුමා ඉතින් පාවලුතුමාගේ ඉගැන්වීම් ගොඩක් පරිසි පැත්තට බර ඉගැන්වීම් තමයි තිබුණේ නමුත් පාවලුතුමා ජේසුස් වහන්සේව අදාහගෙන වෙනස් වුණා අපි බලමු ඔබට මම පළවෙනිම කියන්නේ මේ 1 කොරින්තිය 4:12 පාවලුතුමා කියනවා මේ පැය දක්වාම බඩගින්නද පිපාසයද විඳ වස්ත්‍ර නැතිව පහර ලැබ නියම වාසස්ථානයක් නැතිව සිටිමුව අපේම අත්වලින් වැඩ කරමින් වෙහෙසෙමුව නිന്ദා ලබන කල අපි ආශිර්වාද කරමු පීඩා ලබන කල අපි ඉවසමුව කියලා පාවලුතුමා කියන ප්‍රේමන්තනි මෙතන කියනවා මේ පදේ 1 කොරින්තිය 4:12 කෑම නැතුව හිටියා බඩගින්නේ පිපාසයෙන් හිටියා වස්ත්‍ර අඳින්න නැතුව හිටියා කියනවා ඒ වගේම නියම වාසස්ථානයක් ඉන්න ලැබුණ නැහැ කියලාත් පාවලුතුමා කියනවා ඒ වගේම අපේම අත්වලින් පාවලුතුමා වැඩ කළා කියලා කියනවා. ඇත්තටම ප්‍රේමවන්තනි පාවලුතුමා සේවයේ පුරාම රස්සාවක් කළේ නැහැ, වැඩ කළේ නැහැ. අවුරුදු එකමාරක් කොරින්තිය නැවතලා ඉන්නකොට ඔහු වැඩ කෙරුවා. එනං කූඩාරම් මැහුවා. මේ කූඩාරම් මහනවා කියන්නේ ටෙන්ට්. ටෙන්ට් රෙදි වලින් එළියේ ටෙන්ට් එකක් ගහලා මිනිස්සුන්ට රැයට නිදා ගන්න පුළුවන් පොඩි කූඩාරම් තිබුණා. ඒවා මහන රස්සාව කොරින්තියේ ගොඩක් තිබුණා. මොකද කොරින්තියේ ලොකු වරායක් තිබුණ නිසා කොරින්තිය එන නැව්වලින් මිනිසුන්ට නමාතැන් ගන්න ඇතිතරම් හෝටල් නමාතැන් පහසුකම් තිබුණ නැති නිසා ගොඩක් මිනිස්සු මේ කඩවල් වල ටෙන්ට් මිලදීගෙන හිස් ඉඩමකට ගොස් ඒ ටෙන්ට් එක ගහලා ඒක ඇතුලේ රාත්‍රිය ගත කරනවා. ඒකයි මේ ටෙන්ට් වලට ප්‍රසිද්ධ වුණේ කොරින්ති නගරයේ වරායක් තිබුණා කොරින්ති නගරයේ. ඒ විතරක් නෙමෙයි පාවලුතුමා අවුරුදු එකමාරක් කොරින්ති නගරයේ නැවතිලා හිටියා. ඒ නිසා ඒ අවුරුදු එකමාරේ විතරයි පාවලුතුමා ටෙන්ට් මැව්වේ. ජීවිත කාලෙම ටෙන්ට් මැව්වේ නැහැ. ඊළඟට මම ඔබට පෙන්වලා දෙන්න 2 කොරින්තිය 11:23-27 දක්වා බොහෝ වැඩවලිනුත් වැඩි වශයෙන් හිරගෙට යාමිනුත් කසපහර කෑමනුත් මරණ උපද්‍රවයෙන්ද කසපහරවල් 39ව පස්වතාවක් කෑවා කියලා පාවලුතුමා කියනවා. වේවැල් පහරවල් කාලා තියෙනවා ඒ වගේ 3 වතාවක්. එක්වරක් ගල් ගසන ලැබුවේ කියලා තියෙනවා 3 වරක් නැව් බිඳි උපද්‍රවයට පැමිණුණා කියලා තියෙනවා රාත්‍රියකුත් දවාලකුත් ගැඹුරු මොහොතේ පාවලුතුමා පීනමින් ඉඳලා තියෙනවා ගමන් වලටද ගංගා ඉතිරීම් වලටද සොර උපද්‍රව වලටද ජුදෙව්වන්ගේ පැමිණි පීඩා අන්‍ය ජාතියන්ගේ පැමිණි පීඩා වලටද පාවලුතුමා ලක් වෙලා තියෙනවා ඒ කියන්නේ සොර සතුරු පවා පාවලුතුමාගේ දේවල් හොරකම් කරන් ගිහිලා තියෙනවා ඔබ කල්පනා කරයි පාවලුතුමා වගේ කෙනෙක්ගෙන් මිනිස්සු හොරකම් කරලා තියෙනවද කියලා. ඔව් ප්‍රේමාන්තිනේ හොරකම් කරන්න පුළුවන්ද එහෙම කෙනෙක්ගේ? ඔව් පුළුවන්. ඔබ කල්පනා කළා ක්‍රිස්තු භක්තිකයන්ගේ ගෙවල් වලට හොරු පනින්නේ නැද්ද කියලා. පනින්න පුළුවන් පාවලුතුමාවත් ගිනුත් හොරකම් කළා නම් මිනිස්සු ක්‍රිස්තු භක්තිකයෙක් ගෙදරට හොරු පනින්න බැරිද ප්‍රේමාන්තිනේ? මොකද ඔබ පාවලුතුමාට වැඩිය ගොඩක් බලවත් කෙනෙක්ද? වෙන්න පුළුවන්. පාවලුතුමාට ආපු පීඩා බලන්න ප්‍රේමාන්තිනේ. මේ පීඩා ජුදෙව්වන්ගෙන් පැමිණි පීඩාද අන්‍ය ජාතීන්ගෙන් පැමිණි පීඩාද කියලා කියනවා ප්‍රේමන්තිනි ජුදෙව්ව කියන්නේ සභාවේ ඉන්න අය අද අපි ගත්තොත් අපේ සභාවල ඉන්න අය
අන්‍ය ජාතිකයෝ කියන්නේ අන්‍ය ආගම්කාරයෝ. අපිට අදත් එහෙමනේ. සභාවෙන්ම පීඩා තියෙනවා, සභාව තුළ ඉන්න මිනිසුන්ගෙම පීඩාව තියෙනවා. ඒ වගේම අන්‍ය ජාතිකයන්ගේ, නෑදෑයන්ගේ අපිට ඕන තරම් පීඩා තියෙනවා. අසල්වැසියන්ගෙන් පීඩා තියෙනවා. ඒව එන්න පුළුවන් ප්‍රේමදනේ. පාවුල තුමාටම ආවනම් අපිට එන්න නැතු ඉන්න බෑ. එන්න පුළුවන්. ඊළඟට තියෙනවා බොරු සහෝදරයන්ගෙන් පැමිණි උපද්‍රව වලට. ඒ කියන්නේ පාවුලතුමා ගැන බොරු කියලා මිනිස්සු. අදත් සභාවල දේවදාසයන් ගැන, එකිනෙකා ගැන බොරු කියන අය ඉන්න ඕන තරම්. කට කතා පතුරුනවා ඉන්නවා. ඒ වගේම නිදි මැරීමටද අසු වුණා කියලා පාවුලතුමා කියනවා. ප්‍රේමන්තේනි පාවුලතුමාගේ ජීවිතයේ රෝස මල් යහනාවක් කියලා ඔබට පේනවද? ඔබ කල්පනා කරලා බලන්න. එහෙමනම් පාවුලතුමාට වැඩිය උසස් කෙනෙක්ද ඔබ? එහෙමනම් ඔබට ඊට වැඩිය රෝසමල් යහනාවක් ලැබෙන්න විදියක් නැහැ නේද ප්‍රේමාන්තේනි? ෆිලිප්පි 4:12 කියනවා සෑම කාරණාවලදී පූර්ණව සිටින්නත් බඩගිනිම ඉන්නත් දනිමි කියලා. ප්‍රේමාන්තේනි පාවුලතුමා බඩගින්නේ ඉඳලත් බඩගින්නේ නැහැ, හිටියේ නැහැ වගේ පෙන්වලා තියෙනවා. ධර්මයක් වශයෙන් ඔබ කෑවද කියලා අහපම කෑව වගේ hina වෙලා ප්‍රීතියෙන් හිටියා. නමුත් ඔහු කාලා නැහැ, බඩගින්නේ ඉඳලා තියෙන්නේ. කුසගින්නේ හිටපු තැන ඔහු පෙන්වුවේ නැහැ ප්‍රේමන්තිනි. ඒ වගේ පීඩාවලට පාවුලතුමා මුණ දීලා තියෙනවා. ඒ වගේම ෆිලිප්පි 2:27 එපප්‍රොදිතස් මරණාසන්න වෙන තරම් ලෙඩ වුණාලු. පාවුලතුමාත් එක්ක සේවය කරපු එක 16ක් හිටියා. එපප්‍රොදිතස් කියලා එයා මරණාසන්න වෙන තරම් අසනීප වුණාලු. එතකොට පාවුලතුමාත් එක්ක සේවය කරපු එක්කෙනෙකුට එහෙමම මරණාසන්න වෙන තරම් අසනීප වුණා නම් ඔබත් එක්ක සේවය කරන ඔබත් එක්ක ඉන්න කෙනෙක් මරණාසන්න වෙන්න බැරිද? වෙන්න පුළුවන්. එම නිසා පාවුලතුමාට වැඩිය උසස් සුද්ධ කෙනෙක්ද ඔබ? ඔබගේ හදවතින් තට්ටු කරලා අහන්න. ඊළඟ පදේ මම කැමති පෙන්නන්න 2 තිමෝති 4:21. ත්‍රොපිමස් ලෙඩ වූ බැවින් මිලේතසේ නවතා ආවා කියලා කියනවා. ඒ කියන්නේ පාවුලතුමාත් එක්ක සේවය කරපු කෙනෙක් ලෙඩ වූ නිසා එයාව එක තැනක නවතල ඇවිල්ලා තියෙනවා. ඉතින් සීවී යනකොට සමහර අයට අසනීප වෙනවා. ස්පිතාලේ නවත්තන්න වෙනවා. බෙහෙත් ගන්න සිද්ධ වෙනවා. ප්‍රේමාන්තිනේ ඒක ඉතින් විශේෂ දෙයක් නෙමෙයි. ඒක ගැන ලොකුවට හිතන්න යන්න එපා. පාවුලතුමාගේ සේවයම එහෙම තිබුණා නම් ඔබගේ සේවය පාවුලතුමාගේ සේවයට වැඩිය ඊට වැඩිය උසස් සේවයක් කියලාද ඔබ හිතන්නේ? ඔබ කල්පනා කරලා ඔබ ගැනම සිතා බලන්න. මේ පද කියවලා බලන්න. 2 තිමෝති 4:13 ත්‍රෝවසේ කර්පස් ළඟ මා තබා ආ සලුව සහ සම්පොත් උඹ එන විට රැගෙන එන්න කියලා තිමෝතිට කියනවා. ඒ කියන්නේ ත්‍රෝවසේ පාවුලතුමා තබලාපු සලුවක් ගැන කියනවා ප්‍රේමන්තිනි. මම ඔබට උදාහරණයක් කියලා පෙන්නනවා. ඔබ ළඟ ඔබට ෂර්ට් 25ක් 30ක් තියෙනවා නම්, ඇඳුම් 30ක් 40ක් තියෙනවා නම්, ඔබ කොහේ හරි තැනක දාලාපු ෂර්ට් එක හෝ ඒ ඇඳුම ඔබ ගේන්න කියලා කියන්නේ නැහැ. එහෙම නේද? මොකද ඒක ඇච්චර ඔබට දැනෙන්නේ නැහැ, ගාණක් නැහැ. නමුත් පාවුලතුමාට මේ දාලාපු සලුව දැනෙනවා. මොකද ඔහු සීතලට පාවිච්චි කරන සලුවක් ඒක. ඒ නිසා ඔහු ඒක ගේන්න කියලා තිමෝතිට අණ කරනවා ප්‍රේමාන්තේ. ඔබ මේකෙන් හොඳට කල්පනා කරලා බලන්න. පාවුලතුමාට එක සලුවක් වුණත් වටින තත්වයක තමයි ඔහු ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ඔබ හිතනවාද පාවුලතුමාට 50ක් 100ක් තියෙන්නේ නැති කියලා සලු? සීමිත ගානක් තියෙන්නේ නැති ප්‍රේමාන්තේනි. ඒකයි ඔහු උදක් මේක මතක් කරන්නේ එනකොට අරන් එන්න කියලා. ඔබගේ සේවයයි පාවුලතුමාගේ සේවයයි ඔබ සංසන්දනය කරලා බලන්න. ඔබ කොච්චර සැප පහසු හොයනවද, පාවුලතුමා කොහොමද ඔහුගේ සේවය කළේ කියලා. ඒ වගේම 3 යොහාන් 2 යොහාන් යවුන් පත්‍රේ 3 යවුන් පත්‍රේ 2 මේක ලියන්නේ යොහාන් මැකිදෝනිය නැත්නම් මැසිඩෝනියාවේ ගායස් කියලා පුද්ගලයෙකුට. ගායස්ට කියනවා ප්‍රේමවන්තය නුඹේ ආත්මය සඵලවන්නාක් මේ නුඹ සියල්ලේ සඵලව සිටිනවා සුවෙන් ඉන්නද මම යාඥා කරනවලු. යොහාන් කියනවා ගායස්ට උඹ සියල්ලේ ආත්මෙන් සඵල ඉන්නවාසේ සියල්ලේ සඵල වෙනවාට. එතන සියල්ල කියලා කියන්නේ ප්‍රේමවන්තනේ ආර්ථිකය, භෞතික සඵලය. එහෙම ඉන්නවට සුවයෙන් ඉන්නවට මම කැමතියි කියලා කියනවා. ඒකේ අදහස මොකක්ද? යොහාන් කැමති ඔහු ආත්මයෙන් කොහොමත් සඵල වෙලා ඉන්නේ. හැබැයි අනිත් පැත්තෙනුත් ආර්ථිකයෙන්ුත් සඵල වෙනවා නම් කැමතියි කියලා කියනවා. ඒ කියන්නේ එහෙම නැති නිසානේ කියන්නේ. සඵල වෙනවා ඉන්නවනම් මං හොඳයි කියලා මං
या युहाना याज्ञा करना प्रेमांते मतक त्यागान आत्मेन सफल उनाम आर्थिके अनिवार्य सफल वेनवा किला एहेम पोरंदुवक बैबले कोहेवत नै हबै आत्मेन सफल उनाम ओबट पुलुवन स्वामीन वहांसे आशीर्वाद निसा भौतिकवत सफल वेट नमुत आत्मेन सफल वुनु सियल्लोम आर्थिकव सफल वेनवा किला पोरंदु वेला नै क्रिया दाहतरे दहनमे किनो අන්තියෝකියේද ඉකොණියේද යුදෙව්වරු ඇවිත් පාවුල්ට ගල්ගසා මැරුණායයි සිතා යන්න ගියා කියලා තියෙනවා ප්‍රේමන්තනි. එකපාරක් අන්තියෝකී ඉකොණිය හිටපු යුදෙව්ව ඇවිල්ලා පාවුල්තුමාට ගල් ප්‍රහාරයක් එල්ල කරලා ගල් දානවා කියන්නේ පොඩි පොඩි ගල් වලින් නෙමෙයි ගහන්නේ. ඌව තල්ලු කරලා වලකට දාලා එතනට ගල් ලොකු ගල් පෙරලනවා. ඒවා පෙරලුනාම ඒගොල්ලෝ හිතුවා මැරුණා කියලා හිතලා යන්න ගියාලු. ප්‍රේමන්තනි මේ වගේ ගල් ගැසීම් වලට පාවුලතුමා ලක් වුණා. ඔබ හිම ලක් වෙච්ච කෙනෙක්ද? ඔබට පාවුලතුමාට ආපු පීඩා ඇවිල්ලා තියෙනවද? ප්‍රේමවන්තේනි පාවුලතුමාගේ ජීවිතයේ ලැබිච්ච පීඩා බලනකොට ඔබගේ ජීවිතේ අපේ ජීවිතේ ලැබුණු පීඩා ළඟකටවත් ගන්න බෑ. හිතන්නවත් බෑ. ඉතින් ඊළඟ පාදය අපි බලමු ක්‍රියා 16:19. පාවුලතුමා දර්ශනයකින් පාවුලතුමාට පේනවා මකිදෝනිය මිනිස්සෙක් එන්න කියනවා මකිදෝනියට පාවුලතුමාට සුභාරංචිය අරගෙන. ඉතින් ඒ දර්ශනය පෙන්වන්නේ යේසුස් වහන්සේනේ. යේසුස් වහන්සේ දර්ශනයකින් කියනවා පාවුලතුමාට අන්න මකිදෝනිය මිනිස්සෙක් කතා කරනවා ගිහිල්ලා එහෙට සුභාරංචිය කියන්න කියලා. ජේසුස් වහන්සේගේ අනුශාසනය නිසා පාවුලතුමා යනවා මකිදෝනියට. මොකද වෙන්නේ පාවුලතුමා? ගිහිල්ලා පාවුලතුමා වත්තරන් කොට ගන්නවා ප්‍රේමවන්ත. ඉතින් යේසුස් වහන්සේනේ යන්න කියලා කිව්වේ. ඉතින් යේසුස් වහන්සේ යන්න කියලා කියන ගමන් යනකොට අත්අඩංගුර ගන්න බැරිද? පුළුවන්. ඒ නිසා මතක තියාගන්න. ගොඩක් අය විශ්වාස කරන සේවය කරනකොට පීඩා එන්නේ නැහැ. පොලිසියෙන් අල්ලන් යන්නේ නැහැ. අධිකරණයට යන්න වෙන්නේ නැහැ. ප්‍රශ්න කරදර එන්නේ නැහැ. ඒව එනවා. පාවුලතුමාටම ඒක ආවා. 2 තිමෝති 4:7. මම යහපත් සටනක් කළා කියලා පාවුලතුමා අවසානයේදී කියනවා. ප්‍රේමන්තනි මේ පීඩා තුලින් තමයි ඔහු යහපත් සටනක් කෙරුවේ. එම නිසා ඔබ විශ්වාස කරන්න පාවුලතුමා මේ පීඩා තුලින් ගිහිල්ලා තමයි ඔහු යහපත් සටනක් කළා කියලා කියන්නේ. රෝස මල් යහනාවක් පාවුලතුමා ගියේ නැහැ. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේට ඔබ හරියට සේවය කරනවා නම් ඔබට පීඩා එනවා. පීඩා තියෙන සේවය තමයි නියම සේවය. පීඩා එන්නේ නැත්නම් ඔබට ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ සේවය හරියට කරන්නේ නැහැ කියන එක තමයි නිගමනය ප්‍රේමාදී. ඒ වගේම ඔබ දැනගන්න පාවුලතුමා නීරෝ කියන අධිරාජ්‍යවාදියාගේ කාලේ පාවුලතුමාගේ බෙල්ල කපලා ඝාතනය කෙරුවා. පේත්‍රස් ඔබ දන්නවද? පේත්‍රස්ගේ ඉතිහාසය කියලා තියෙන්නේ ඔළුව පහලට තියලා කකුල් උඩට තියලා කුරුසිය යන ගැහුවා කියලා. ඒ වගේම යොහාන් අවුරුදු 90ක් විතර වුණාට පස්සේ පත්මොස් කියන දූපතෙන් අරන් ඇවිල්ලා නැවත රෝමේදී ඔහුගේ වයසට ගිහිලා වයෝවෘද්ධ පුද්ගලයා යොහාන් ගෝලයා අන්තිම ගෝලයාගේ බෙල්ල කපලා තමයි ප්‍රේමන්තිනි මරන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයෝ ඔක්කොම ඝාතනය කරනු ලබනවා. ඔවුන් වේද සාක්ෂිකාරයෝ ලෙස තමගේ ජීවිතේ පූජා කරනවා. ප්‍රේමන්තිනි ඔබත් ක්‍රිස්තු භක්තියෙක් නම් ඔබ ක්‍රිස්තුස් වහන්සේට සේවය කරනවා නම් ඔබගේ ජීවිතය දෙන්න ඔබ බැඳිලා ඉන්න පොරොන්දු වෙන්න. ඔබ ක්‍රිස්තියානි රෝසමල් යහනාවල් බලා ගන්න යන්න එපා. ඒවා බලාපොරොත්තු වෙන්නත් එපා. අද සමාජයේ සමහර සභාවල උගන්වන සෞභාග්‍ය ප්‍රොස්පෙරිටි ගොස්පල් එහෙම සුභාරංචියක් බයිබලේ නැහැ. ප්‍රේමාන්තිනි පාවුලතුමාටම ලැබුණු සේවය මේ වගේ පීඩා සහිතයි. එහෙනම් ඔබ විශ්වාස කරනවද ඔබට ඊට වැටිය හොඳ උසස් සැප පහසු ලස්සන සේවයක් ලැබෙයි කියලා? එහෙම විශ්වාස කරන්න එපා. හිතන්නවත් එපා ප්‍රේමාන්තිනි. මොකද ඔබ පාවුලතුමාට වැඩිය උසස් නැහැ. එම නිසා ප්‍රේමාන්තිනි අපි ක්‍රිස්තු භක්තිකය හැටියට රෝමාටේ 28 පරිදි රෝමාටේ 28 කියනවා දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමු කියලා තියෙනවා. එහෙනම් අපිට ලැබෙන යහපත යහපත සියල්ල එකට ක්‍රියා කරලා යහපතක් වෙන පිණිස තමයි දෙවියන් වහන්සේ අපිට මේක මේ රෝමාටේ 28 ලැබෙන නිසා ඔබට යහපත ලැබුණත් අයහපත ලැබුණත්
ක්‍රිස්තුස් වහන්සේ තුල ඒක දරාගෙන ඉවසගෙන ඉදිරියට යන්න ඔබ උත්සාහ කළ යුතුයි. එහෙනම් මම අද ඔබට කියලා දෙන්න මේ පාඩම් මාලාව. අපි දැනගන්න ඕන රෝස මල් යහනාවක් අපි ක්‍රිස්තු භක්තික ජීවිතේ අපි බලාපොරොත්තු විය යුතු නැහැ කියලා. ඒ නිසා ඔබත් එහෙම විශ්වාස කරන්න එපා. මමත් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රේමාන්තිනි ක්‍රිස්තියානි කාර්යය මැරෙන විදිය, මිය යන විදිය කැන්සර් එකක්ද හැදෙන්නේ? එහෙම නැත්නම් ඇක්සිඩන්ට් එකක් වෙලාද මැරෙන්නේ? දියවැඩියා ප්‍රෙෂර් හැදිලාද? වයසට ගිහිල්ලාද මැරෙන කියන එක නෙමෙයි. ඒකේ තියෙන වැදගත්කම ක්‍රිස්තු භක්තිකයා මැරුණම කොහෙද යන්නේ කියන එක තමයි වැදගත්. එම නිසා මැරෙන විදිහත් මැරෙන වයසත් නෙමෙයි එතන බලපාන්නේ. ඔබ මරණයෙන් පස්සේ කොහෙද යන්නේ කියන එක ගැන කල්පනා කරන්න ඒක තමයි වැදගත් ජීවිතේ. ඒ නිසා අද අපි මේ පාඩමෙන් අපි ඉගෙන ගත්තේ ඔබ ගෝලෙක් නම් අපි ක්‍රිස්තු භක්තිකයෙක් නම් යේසුස් වහන්සේගේ රෝස මල් යහනාවක් බලාපොරොත්තු වෙන්න එපා. උන්වහන්සේක දුන්නොත් අපි ගන්නවා. නමුත් ඒක පොරොන්දු වෙලා නැහැ බයිබලේ. ඒ නිසා අපිට රෝස මල් යහනාවක් නොලැබුණත් අපි ක්‍රිස්තුස් වහන්සේට සේවය කරනවා. එහෙනම් අපි නැවත හමුවෙමු ඔබ සියලු දෙනාට. යේසු පිටයි. ෂලෝම්.